සුබ දවසක් වේවා හැමෝටම අපි අද පෙන්වන්න යන්නේ අන්ටෙක් ලංකා අපේ අලුත්ම ඉන්දියාප් මැෂින් එක ඉන්දියාප් මැෂින් අපේ තියෙනවා නොසල් 6 9 ඒ වගේ එක කැටගරිස් වලින් තියෙනවා මේ මැෂින් එක නොසල් 6 මැෂින් එකක් මේකේ ඔයගොල්ලන්ට තියෙන විශේෂයක් තමයි මේකේ ඔයාලට ඕනම විදියට ඉන්දියාප්ේ මෙතනින් ඩිසයින් කරගන්න පුළුවන් ඒ කියන්නේ ඉන්දියාප්ේ වට ගාන ඊට පස්සේ කොච්චර බර ප්‍රමාණයක් එන්න ඕනද ඊට පස්සේ ඒකේ ඩයමීටර් එක ඒ හැම දෙයක්ම මෙතන ඩිස්ප්ලේ එකෙන් ඔයගොල්ලන්ටම හදා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයගේ ඕඩරේ හැටියට අවශ්‍ය ඉන්දියාප්ේ ප්‍රොපර්ටි එක වෙනස් කරගන්න පුළුවන් ඒ කියන්නේ දැන් මෙතන අපි සෙටින්ස් වල බැලුවොත් එහෙම ඉන්දියාප් සයිස් 3කට සේව් කරගන්න පුළුවන් මේ මැෂින් එකේ ඊට පස්සේ මේ වගේ සෙටින් එකකට ගිහිල්ලා අපි මෙතන මේ තියෙනවා සෙටින්ස් ටික ඔයගොල්ලන්ට ඩයමීටර් එක ටර්න් ගාන ඒ වගේම තමයි මේක ඔටෝමැටිකලි යන්නේ ඔපරේටර් මෙතනින් ඉඳගෙන අවශ්‍ය ප්ලේට් මෙතනින් මාරු කරගන්න ඕන. එතකොට මේ ප්ලේට් මාරු කරගන්න ඕන කාලය, වේගය හැම දෙයක්ම මෙතන අපි මේ සෙටින්ස් වලට ඇතුළත් කරලා තියෙනවා. මේ මැෂින් එක විදුලියෙන් සහ හුලං වලින් වැඩ කරන්නේ. එතකොට මේකේ අපි ඉස්සල්ලාම පිටි පුරව ගන්න ඕන. ඒකට මේ ස්විච් එක උඩට දැම්මම මේක පිස්ටන් අප් වෙනවා. එතකොට මේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා පිස්ටන් අප් කියලා. මේ වගේ මේක අරගන්න ඕන. සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයක් අරගෙන අනාගත පිටියක මේකට දාන්න පුළුවන්. මේ මැෂින් එක යකඩ වලින් අපි නිමවලා තියෙනවා ඊට පස්සේ මේක පවුඩර් කෝටින් කරලා තියෙනවා ඊට පස්සේ කෑම ගෑවෙන තැන් ඒ කියන්නේ ෆුඩ් ටච් ඒරියා ඔක්කොම 304 සුදියකටෙන් තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම මේ පාට් එක මේකෙන් කරන්නේ මේ අවශ්‍ය හුලං පීඩණය වෙනස් කරන වගේ දේවල් තමයි මේ කරන්නේ. ඒ කියන්නේ මේ මැෂින් එක සම්පූර්ණ නියුමැටික් ඉලෙක්ට්‍රිකල් කම්බිනේෂන් එකක් තියෙන්නේ ඔටෝමේෂන් මැෂින් එකක්. මේකෙදි ඔයාලගේ පිටියේ යම් කිසි වෙනසක් තිබ්බොත් වතුර ප්‍රමාණයක වෙස්කොසිටි එක වෙනස් වෙලා තිබ්බොත් මේ ප්‍රෙෂර් එකෙන් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ වගේ මේ ගන් එකක් දීලා තියෙනවා මැෂින් එක වැඩ කරලා ඉවරලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ මේකේ මේ පෙට්ටියට සාමාන්‍ය පිටි කිලෝ 7ක් 8ක් වගේ ප්‍රමාණයක් දා ගන්න පුළුවන්. මේ ජැක් එක මෙහෙම අපිට උස්සන්න පුළුවන්. ඔසලෙල්ලා මේ පෙට්ටිය මෙන්න මේ වගේ භාගයකට ඇදලා අරගෙන පිටි ටික පුරව ගන්න පුළුවන්. ඊට මේ පෙට්ටිය ගැන කිව්වොත් එහෙම මේ පෙට්ටිය සම්පූර්ණ සුදියකඩින් කරලා තියෙන්නේ. මේ සාමාන්‍ය ඕගොල්ලෝ පාවිච්චි කරන ගෙදර පාවිච්චි කරන ඉන්දියාප පට්ටියක වගේ මේ පිත්තල නොසල්ස් තියෙනවා. මේක මෙහෙම ගලවලා ඔයාලට පුළුවන් මේක මාරු කරගන්න. මේක ලීටරගෙන මාරු කරගන්න පුළුවන්. बस मेक हाई कर पेटी दाने को मैं हेडल का दी तीन वाले का मेवागे यार मेक ऑन कर ඒ වගේම තමයි ඉලියාප්ප වැටෙන්න ඔයගොල්ලොන්ට ඔයගොල්ලොන්ගේ මොන හරි දැලක් තියෙනවා නම් ඒක මෙතනට තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙවල් වල පාවිච්චි කරන ප්ලාස්ටික් වට්ටි තියෙනවා නම් අපි මේ වගේ මෝල්ඩ් එකක් දෙනවා. මේ මෝල්ඩ් එකට මේ වට්ටි ටික තියලා ඉවර වෙලා මෙන්න මේක ඇතුලේ තියන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ මේ කොහොමද ඉලියාප්පේ ප්‍රමාණය වට ගණන් ඒව වෙනස් කරගන්නේ කියලා. මෙන්න මෙතන මේ ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක මැදට දාලා ඊට පස්සේ මෙතන වැටෙනවා සයිස් ඔයගොල්ලොන්ට ඕනේ ඉලියාප්ප. අපි සාමාන්‍යයෙන් මේකේ සයිස් 3කට සේව් කරන්න පුළුවන්. දැන් මේ ඉන්දියාප් සයිස් 1 කියන එක අපි හදුවොත් එහෙම මේකේ ප්‍රොපර්ටි එකට යන්න පුළුවන්. මේ ප්‍රොපර්ටි එකට ගිහිල්ලා මේ හෝල්, ටර්න්, ගැප්, ඩිලේ මේ වගේ එක එක මේ වෙනස් කරලා ඉවරලා ඔයගොල්ලන්ට ඕන ඉන්දියාප් එක හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ටර්න් කියන්නේ වට ගන්න, ගැප් කියන්නේ ඉන්දියාප් එක කැරකෙනකොට කොච්චර දුරකින් ඉඳලාද කැරකෙන්න ඕන. ඩිලේ කියන්නේ සාමාන්‍යයෙන් එක සෙට් එකක් වැටිලා ඊළඟ සෙට් එක වැටෙන්න කොච්චර වෙලාවක් මෙයා බලාගෙන ඉන්න ඕනද කියලා. ඒ වගේම තමයි මේ වගේ ස්පීඩ් එක වෙනස් කරගන්න පුළුවන්. නේ ස්පීඩ් එක මෙහෙම අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ස්විච් එක පල්ලෙහාට දාලා මේ බටන් එක එකපාරක් ප්‍රෙස් කරාම මෙයා එක දිගටම වැඩ කරන්න පටන් ගන්නවා.